මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය මහා රෑ ඉතාම සාහසික ලෙස පිළිදෙමින් අස්සම් කරපු ගිවිසුම මෙතෙක් කාලයක් සංගවාගෙන තබලා ඊයේ දවසේ වෙනකොට ඒ බිලිදීමේ නැත්තම් පාවාදීමේ ගිවිසුම මේ රටට හෙලිදරව් වෙලා තියෙන අවස්ථාවේ ඒ ගිවිසුම පිළිබඳව සහ එම ගිවිසුමෙන් රටට අත්වෙන මහා භයානක වෙෂණය පිළිබඳව මාධ්‍ය ඔස්සේ රට දැනුවත් කරන්න. යුගදනයි බලාගාරය මේ රටේ බලශක්ති ස්වෛරීත්වයට අතිශය වැදගත් ආයතනයක්. ඒ යුගදනවි බලාගාරය මේ වෙනකොට කවුරුත් කතා කරපු ආකාරයට ඊයේ වෙනකන් කතා කරපු ආකාරයට නිව් පෝට්‍රස් එනර්ජි කියන ඇමරිකානු සමාගමකට විකුණුවා කියන සාකච්ඡාව පහුගිය සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ඉඳලා මේ දක්වා සාකච්ඡා වුණා. මේ යුගදනවි බලාගාරය විකුණා දැමීම සම්බන්ධ සාකච්ඡාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතියා. එහිදී මේ වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා තමයි මේකට අදාළ කරන කැබිනට් පත්‍රිකාව ඉස්සෙල්ලම ඉදිරිපත් වන්නේ. ඒ අවස්ථාවේ ජාතික භික්ෂු පෙරමුණ මේ සම්බන්ධව මාධ්‍ය ඔස්සේ රටට කරුණු කිව්වා. ඒ අතර 2021 සැප්තැම්බර් මාසේ 17 මධ්‍යම රෑ 12 පසු විනාඩි 6ට තමයි ඇමරිකානු ඒජන්තවරයෙක් එක්ක මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්මයා මේ ගිවිසුම අත්සන් කරන්නේ. මේ තියෙනේ ගිවිසුම. මේ ගිවිසුම රෑ 12 පසු විනාඩි 6ට බකමූණු හඬනන වෙලාවේ බස්සු හඬනන වෙලාවේ මහරෑ මේ ගිවිසුම අත්සන් කරන්නේ. මේ රටට හිතකර යහපත් සෞභාග්‍ය කැඳන පාලකයෝ රට නිදන වෙලාවේ බකමූණු බස්සු අවදින්න ඉන්න වෙලාවේ ඇයි මේ රටට හිතකර ගිවිසුම් නම් මේවා ඇයි මේ විදියට මහරෑ අත්සන් කරන්නේ? මහරෑ අත්සන් කරන්නේ අදාළ ගිවිසුම් කරුවන් නැත්තම් මේ මිලදී ගන්න එකඟ වෙන නියෝජිතයන් මහරෑ ඇවිදින් මහරෑම ගිවිසුම් අත්සන් කළා මහරෑම පිට වෙලා යනවා. රටට හිතකර රටට සෞභාග්‍ය කැඳන ගිවිසුම් නම් මේවා මහා දවල් මහජනයාගේ අත්පොලසං සාදුනාද සුබපැති මැද්දේ මුළු රටටම පේන්න තමයි අත්සන් කරන්න ඕන කම තියෙන නිසා මේ හොර ගිවිසුම් මේ තක්කඩි සාහසික පාවා දෙන ගිවිසුම් අත්සන් කරන්න ඒගොල්ලෝ යොදා ගන්නෙත් මහරෑ. ඒ නිසා යොදා ගන්න වෙලාවම මේ ගිවිසුම කළු ගිවිසුමක් හොර ගිවිසුමක් තක්කඩි ගිවිසුමක් පාවා දෙන ගිවිසුමක් සාහසික ගිවිසුමක් කියන බව කියාපාන ප්‍රධාන සාධකය. මේ ගිවිසුම අසංකරාය කියන දවසේ ඉඳන් මේ රටට බල කරමින් හිටියා මේ රටට ඇත්තටම ආදරය කරන ජනයා ආගමික කණ්ඩායම් මැති අමතිවරු විවිධ සිවිල් සංවිධාන මේ ආදී බොහෝ දෙනා මේ අසංකරපු ගිවිසුම හෙළිදරව් කරන්න කියලා. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන කම තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක ඒ වගේම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමාට මුළු රටක් හැටියට ස්තුති කරන්න ඕන කම තිබෙනවා. ජාතියක් හැටියට ප්‍රණාමය පුද කරන්න ඕන කම තිබෙනවා. එතුමා සුවිශාල මෙහෙවරක් මේ මහා ජාතික අපරාධය සම්බන්ධව රටට හෙළිදරව් කරන්නට මුලපටම්ම සමත් වුණා. මුලපටම්ම ඉදිරිපත් වුණා ඊයේ එහි සුවිශේෂ කාර්යභාරයක් ඉෂ්ට කළා. මේ හංගගෙන තියෙන මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ මුළු රටටම හෙළිදරව් කළා. ඒ නිසා අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමාට මේ රටේ ජාතියේ ප්‍රණාමය පුද කරන්න ඕන. ඒ නිසා අපි ජාතික භික්ෂු පෙරමුණ හැටියට මේ රටේ මහා සංඝරත්නයේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා එතුමා මේ සිද්ධ කරපු මහා හෙළිදරව්වට. මහා හෙළිදරව්වට මුළු රටම ටිකක් ආන්දෝලනයට පත් කර මේ ගිවිසුම සම්බන්ධව මේ දක්වා ඊයේ දක්වා
किसीम हेलिदरवे किसीम हेलिदरवे पार्लिमेंट उठवा अड़वास कैबिनेट वग की आकार तकड़ेस बसी राजपक्ष मुदल्यमति वर मे गिवसुम अस्सांकिरी मे खटियोतु सियाल सिद्ध करे देन मे गिवसुम हेलिदरवला तीयन मे तीयन मे गिवसुम मे गिवसुमे पिटु हत्त गानक तीयन मेके दिने हटियट तीयन मे उडिम्म सेप्टेंबर मासे 17 मे गिवसुम अस्सांकला तीयन श्रीलंका राज्य वेनुवेन आर्टिकल महात्म्यात मुदल नमात्यांसे लेखम वरया एवगेम मेम एनएफपी श्रीलंका पावर होल्डिंग एलएलसी समागम वेनुवेन डेनियल क्रिस्टोफर महत्या तमाय मे गिवसुम अस्सांकला तीयन मे तीयन ओंगे अस्सां मेहि पेन्नुम कराने ओंगे अस्सां एनिसा मेतन तीयन आर्टिकल महात्म्या ओहु मुदल नमात्यांसे लेखम हरियट ए विधियट मेतन तीयनवा ඒ ඇමරිකානු සමාගමේ මැනේජින් ඩිරෙක්ටර් කියලා ඩැනියෙල් ක්‍රිස්ටෝෆර් මහත්මයාගේ අස්සයි. එතකොට මේ ගිවිසුම මොනවද කියන්නේ? මේ ගිවිසුම අතිශය භයානක ගිවිසුමක්. මේ ගිවිසුමේ තිබෙනවා මේ ගිවිසුමේ වගන්ති රාශියක් තියෙනවා. පිටු 70 ගණනක විශාල ගිවිසුමක්. මේ ගිවිසුමේ 13 එක වගන්තියෙන් විශේෂ වගන්තියක් ඒක. මේකේ කියනවා මේ ගිවිසුම අස්සම් කළා අවුරුදු දෙකක් යනකම් මේ ගිවිසුම අස්සම් කළ අවුරුදු දෙකක් යනකම් මොනම පාර්ශ්වයක්වත් මේ ගිවිසුම සම්බන්ධ හෙලිදරව් කරන්න එපා කියලා. රටට හෝ ජනතාවට හෙලි නොකිරීම නොකර සිටීමට එකඟ වී එකඟ වෙලා තිබෙනවා මේ 13 එක කියන වගන්තිය. ඉතින් ඒ නිසා මේක තමයි හේතුව. ඇයි රටට හිතකර ගිවිසුම් නම් රටේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ බලයට ආවේ ජනතාවට සෞභාග්‍ය කැන් දන්න නම්. ඇයි අසංකරණ ගිවිසුම් අවුරුදු දෙකක් යනකම් පොඩි කාලයක් නෙමෙයි දින 365 වත් දෙකක් අවුරුදු දෙකක් යනකම් හෙලිදරව් නොකරන්නට කාටද සෞභාග්‍ය? ඒතර මේ ගිවිසුම් අසංකරය ලංකාවේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නට උත්තරයක් හැටියට නා බලශක්තිය අර්බුදයට උත්තරයක් හැටියට නා මේක වාසිය ලංකාවේ ජනතාවට එනවනම් ඇයි හෙලිදරව් නොකරන්නේ? හෙලිදරව් නොකරන්නේ මේ තමයි සාහසික තක්කඩි පාවාදී මේ තමයි සාහසික අපරාධ මේ රටට කරපු මේ රට මරාදමන ක්‍රියාදාමයන් තමයි මේ තියෙන්නේ මේ මරාදමන ගිවිසුම් එදා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ රටට ඇවිල්ලා එවුන් මේ රටේ භාෂාව ඉගෙනගෙන තමයි මේ රට ගිල ගැනීම සඳහා කටයුතු කළේ හැබැයි වර්තමානයේ මේ රටේම ඉන්න ඒ වගේම විදේශී රටවල පුරවැසි භාවයේ තිබෙන මේ රටේ ඉන්න සිංහල භාෂාව කතා කරන මේ තරව කාර්යෝ මේ කොන්ත්‍රාත් කාර්යෝ අල්ලගෙන මේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරු හරි මුදල් අමාත්‍යවරු හැටියට හරි කැබිනට් එකේ ඇමතිවරු හැටියට හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හරි නැත්නම් ලංකාවේ විවිධ ආයතනවල සමාගම්වල ප්‍රධානීන් හැටියට හරි අල්ලගෙන අද මේ රට පිළිගැනීමේ ක්‍රියාදාමයක ඇමරිකානු චීන ඉන්දියානු මේ බලවත් රටවල් ක්‍රියාත්මක වෙනවා මේක නූතන යටත්කරණයක් මේක නූතන යටත්කරණයක් මේක එනිසා අද මේ ඇමරිකානු පුරවැසියෝ බැසිල් රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියෝ අද තමන්ගේ රටට සේවය කරන විදිය එදා ජෝන් ඩොයිලි එංගලන්තේ ඉඳන් ලංකාවට ආවිල සිංහල භාෂාව ඉගෙනගෙන බුලත් කමින් තමයි මේ රට යටත් කරගන්න කටයුතු කරේ අද බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියා ලංකාවේ මුදල් නැමැති වෙලා මේ විදියට තමන්ගේ රටේ නියෝජිතයෝ ගෙන්නලා මේ විදියට මහරෑ ගිවිසුම් මස්සන් කළ මේ රට පාවා දෙන මේ රට යටත් කර ගැනීම සඳහා කටයුතු සිද්ධ කරමින් ඉන්නවා එන්එෆ්පී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් එල්එල්සී සමාගම මේ සමාගම ඇමරිකාවේ ලියාපදිංචි කරපු සමාගමක් එතකොට මේ සමාගම ගැන මීට පෙර අහලා තිබුණේ නැහැ හැබැයි මේක ශ්‍රී ලංකා සමාගමක් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් එල්එල්සී සමාගමක් ඒකයි වැඩේ තියෙන්නේ දැන් මෙච්චර කාලයක් කැබිනට් එකට රටට කීමෙන් තිබුණේ නිව් පෝට්‍රස් එනර්ජි සමාගම සමග මේ ගිවිසුම අස්සම් කරනවා කියලා හැබැයි ඇත්ත වශයෙන්ම මේ ගිවිසුම අස්සම් කළා තියෙන්නේ एनएफपी श्रीलंका पावर होल्डिंग एलएलसी समागम समग न्यू पोर्ट समागम निमे न्यू पोर्ट समागम अनुबद्धित हो कुमन हो आकार न्यू पोर्ट समागम निमे एनएफपी श्रीलंका पावर होल्डिंग एलएलसी समागम समय मेक अमेरिका वे स्थापित कर समागम मे संबंध तपे अनुदिशा नायक मंत्री वर्ट किय मे समागम फिलीम विशाल सकया ए सकया तुबुदुमा नुभो काले दुर्क मुकद लंका
මෙවැනි සමාගම් තිබෙනවා පෙනී ඉන්න අයිතිකාරය වෙනයි ඇත්ත අයිතිකාරය වෙනයි එහෙම එකකට හොඳ උදාහරණ තමයි මල්වානේ ඉඩම මල්වානේ ඉඩම පිළිබඳ ප්‍රශ්නේදී බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා එක මට අයිති නැහැ කියලා හැබැයි රට දන්නව කාටද අයිති කියලා හැබැයි අයිතිකාරය හැටියට පෙනී හිටියේ වෙන කෙනෙක් ඒ නිසා මෙහෙම ආයතන මෙහෙම දේපල රාසියක් තිබෙනවා වර්තමානයේ ගොඩනැගිලා පේන අයිතිකාරය වෙනයි ඇත්ත අයිතිකාරය වෙනයි එවැනි ඒවා ගොඩක් තියෙනවා ලංකාවේ දැන් මේකත් අපි විශ්වාස කරනවා මේ එක එක කුමාරවරුන්ට හරි කුමාරියන්ට හරි කුමාරවරුන්ගේ නැන්දල මාමලට හරි බාප්පලා කුඩම්මලට හරි අයිති සමාගමක් වෙන්නේ නැති කියලා අපි හිතනවා කියලා ඒ නිසා මේ සමාගමත් එක්ක අසං කරු මේ ගිවිසුමේදී අතිශය භයානක තත්ත්වයේ තියෙන්නේ 140ක් මහා භාණ්ඩාගාරය සතු 150න් 40ක් 140ක් මේ සමාගමට විකුණනවා ඒකෙදී අධ්‍යක්ෂක මණ්ඩලයේ හැටියට මේ සමාගමේ ඉන්නේ 7 දෙනා මේ ගිවිසුමට අනුව ගත්තොත් එහෙම මේ ගිවිසුමට අනුව මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක් මේ ගිවිසුම අත්සංකරාට පස්සේ කොටස් දෙකකට ස්ටේජ් 1 ස්ටේජ් 2 කියලා කොටස් දෙකකට ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මේක ක්‍රියාත්මක වෙනකොට බොහොම කෙටි කාලයක් ඇතුළත මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම මෙන්න මේ ගිවිසුම්ගත සමාගමේ අධ්‍යක්ෂකවරු බවට පත් වෙනවා. එතකොට මේ 140ක කතාවට වඩා 140 කතාවට මේ සමස්ත මෙහි බලය මෙහි අයිතිය මෙහි වගකීම පැවරෙන්නේ මෙන්න මේ කියන අලුත් සමාගමට. අලුත් සමාගමට. ඒ වගේම විතරක් නෙමෙයි මේකේ 20 21 මේ ආදී වගන්ති වලින් කියනවා මේ ගිවිසුම අදාළ නීතිය එංගලන්ත නීතිය මේක කියනවා මේ ගිවිසුමේ කියනවා මේක එක එක වගන්ති වලදී විශේෂයෙන් 20 වගන්ති කියනවා මේ ගිවිසුම අදාළ කරන නීතිය එංගලන්ත නීතිය ඒ වගේම 21 එකේ කියනවා මේකට අදාළ කරන ජාත්‍යන්තර නීති තමයි එක්සත් ජාතීන්ගේ වෙළඳ නීතිය මේකට ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම තමයි මේකට අදාළ කරන බේරුම්කාර නීතිමය කටයුතු සම්බන්ධ බේරුම්කාර ස්ථානය සිංගප්පූරුව මේ ගිවිසුම නදාල කරන භාෂාව ඉංග්‍රීසි භාෂාව මේ විදියට මේ සියල්ලම මේ මේ 20 ඉඳන් මේ වගන්ති වල සටහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අතිශය භයානක ගිවිසුමක් අතිශය අපරාධකාරී ගිවිසුමක් අතිශය සාහසික ගිවිසුමක් තමයි මේ NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC සමාගම සමග මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල අස්සම් කරපු මේ ගිවිසුම ලංකාවේ යුග දනවි බලාගාරයේ මරා දැමීම සඳහා ලංකාවේ බලශක්ති සෛරිත්වයේ මරා දැමීම සඳහා රට මරා දැමීම සඳහා අස්සම් කරුම මේ මහා ගිවිසුම ඒ නිසා මේ ගිවිසුම් පරාජය කරන්න ඕන ඇත්ත වශයෙන්ම මේ විදේශීය පුරවැසියන් ඇවිල්ලා අද ඔහු කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අපි දැක්කා කියනවා රාජ්‍ය සේවයේ රටට බරක් කියලා අපි කියනවා මේ වගේ ඇමරිකන් පුරවැසියන් මේ රටට බරක් ඒ බර නිසා තමයි මේ වගේ අපරාධ කරන්න මග පාදන්නේ. ඒ නිසා ඔහු ඇමති දුරේ දියුරුන් දීලා මට මතක හරි දවස් 3යි. මම අපි මාධ්‍ය සාකච්ඡාව කළා ජාතික භික්ෂු ප්‍රමණය හැටියට මේ ගිවිසුම අසම් එළියට එළිදරව් වෙච්ච ගමම ඔහු මුදල් ඇමතිවරයා වෙලා දවස් 3යි මට මතක හැටියට. මේ ගිවිසුම අසම් කරන්න මේ කැබිනට් පත්‍රිකාව දානකොට. ඉතින් ඒ නිසා මේ අය මේ සිද්ධ කරන අපරාධය රටේ ජනාධිපතිවරයා ඇතුළු මේ කණ්ඩායම මේ රටට සිද්ධ කරන අපරාධය සම්බන්ධව මේ රටේ ජනතාව වහාම නිහඬවෙන්නේ නැතුව මේ රටට බරක් වෙච්ච අද රාජ්‍ය සේවයේ බරක් කියලා උන් කියන මේ රටට බරක් වෙච්ච මේ වගේ විදේශීය පුරවැසියන් සහ මේ වගේ සාහසික අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නටත් මහජන නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔවුන්ගේ අනාගතයේ ඉක්මනින් අවසන් කිරීම සඳහා ඔවුන්ගේ දේශපාලන අනාගතයේ අවසන් කිරීම සඳහා ඉක්මනින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි මේ රටේ ජනතාවට කියන්නේ. මේවා හමුවේ නම් අපි කියනවා මෙච්චර සාහසික අපරාධයන් කරන හමුවේ තව දුරටත් මවුන්ට ගැති වෙලා මවුන්ට වර්ණ මවුන්ට වන්දිබට්ටකම් කරමින් මවුන්ට සුබපතමින් මවුන්ට ආශිර්වාද කරමින් මවුන්ට කුඩාල්ලමින් මවුන්ට පාවාඩ දමමින් කටයුතු කරන්නට මේ රටේ කිසිම කෙනෙකුට ආගමික නායකයෙකුට පුරවැසියෙකුට කිසියෙකුට අයිතියක් නැහැ කියන බවත් අපි මේ වෙලාවේදී අවධාරණය කරනවා. ඒ නිසා මෙන්න මේ අපරාධයන් සහ මේ අපරාධයන් කරන අයට එරෙහිව ඉක්මනින්ම ජනතාව නැගී සිටින්න ඕන ඉදිරිපත් වෙන්න ඕන කියන බවත් අපි ජාතික භික්ෂු පෙරමුණ මේවරාදී රටේ ජනතාවට අවධාරණය කරමු. යාළුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.